අපි දන්නවා අපේ රටේ වාරි කර්මාන්තය සම්බන්ධව දිගු කාලයක් තිස්සේ අපේ රටේ වාරි ශිෂ්ටාචාරයකට නෑකම් කියන රටක්. අපි දන්නවා ලෝක ඉතිහාසයේ හැම වාරි කර්මාන්තයක්ම ගොඩනැගුණු රටවල් ගොඩනැගිලා තිබෙන්නේ ගංගා ආශ්‍රිතව තමයි ශිෂ්ටාචාර ගොඩනැගිලා තියෙන්නේ. නමුත් ශ්‍රී ලංකාව කියන්නේ වැවක් මත ශිෂ්ටාචාරයක් ගොඩනැගුණු ශ්‍රී ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. අපි දන්නවා පහුගිය කාලේ පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ කාලවලදී අපේ රට නැති කරන්න අපේ රටේ ආර්ථිකය බිඳවට්ටන්න ඔවුන් කරපු එකම උපාය මාර්ගය තමයි උපක්‍රමය තමයි මේ රට වාරි කර්මාන්ත බිඳවට්ටන්න කටයුතු කිරීම. ඒ හරහා ආර්ථික වශයෙන් විශාල බිඳවැටීමකට ලක් කරා. ඒ සියලු දේවල්ට අපේ රට ලක් වුණා. ඒ වගේම පසුගිය අවුරුදු 48 න් පස්සේ අපි ගෙවිච්ච කාලය ඇතුළෙත් ඒ වෙච්ච විනාශයෙන් ගොඩ එන්න අපිට තවමත් අතට බැරි වෙලා ඉන්නේ. විශාල වැව්වමුණු ප්‍රමාණයක් ගොඩනගපු විනාශ කරපු වැව්වමුණු ප්‍රමාණයක් අපේ රටේ බිඳ වැටලා තිබෙනවා. ඒ වගේම අතිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති රජය විසින් පසුගිය කාලේ මේ රටේ ඒ බිඳ වැටිච්ච වාරි කර්මාන්තයේ ගොඩනගන්න විශාල මහන්සියක් ගන්න බව අපි දන්නවා. අපේ රටේ විවිධ ගංගා පදනම් කරගනිමින් මහවැලි ගඟ, බලවේ ගඟ, ඒ වගේම වෙනත් ගංගා අතු ශාඛා පදනම් කරගමින් අපේ වාරි ශිෂ්ටාචාර නැවත පණ ගන්වන්න විශාල මහන්සියක් ගනිමින් ඉන්නවා. නමුත් අපි දන්නවා වෙල්ලස්ස. වෙල්ලස්ස කියන්නේ වාරි කර්මාන්තයේ විශාල මහා ගමනක් නිර්මාණය කරපු භූමියක්. වෙල්ලක්ෂ කියන්නේ වෙල් ලක්ෂයක් තිබුණු භූමියක්. වැව්වමුණු දහස් ගාණක් තිබුණු භූමියක්. ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවස දක්වාම අපේ වාරි ශිෂ්ටාචාරය වෙල්ලස්සේ වාරි ශිෂ්ටාචාරය අතීතයකට ගිහින් තිබෙනවා. අපි දන්නවා ඒ කාලවලදී ගොඩනැගුණු සමහර වැව්වමුණු 818 සටනින් පස්සේ වැව්වමුණු දහස් ගාණක් කඩාවැටලා තිබෙනවා. එයින් පස්සේ මේ විශාල වැව්වමුණු ප්‍රමාණයක් අපිට ගොඩනගන්න තවමත් අපිට බැරි වෙලා තියෙන වෙලාවකයි ගත කරන්නේ. එහෙම තියෙද්දී අපි දන්නවා පහුගිය කාලේ වාරි වෙල්ලස්සේ තිබුණු සමහර නටබුණු වැව් අතරින් නැවත අලුතින් වාරි කර්මාන්ත හට ගොඩනගන්න අපේ විවිධ රජයන් කටයුතු කරලා තිබෙනවා. විශේෂ සේනානායක සමුද්‍රය, ඒ වගේම වලවේ ව්‍යාපාරය, ඒ වගේම ලුණුගම්වෙර ව්‍යාපාරය, ඒ වගේම වෙහෙරගල ව්‍යාපාරය, ඒ වගේම මව්වාර ජලාශය යෝජනා ක්‍රමය, ඒ වගේම උමාවොයි ව්‍යාපාර වගේ අලුතින් මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති හැටියට තිබෙනවා. මා ව්‍යාපාරේ පටන් ගත්තේ අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති මහරහා. ඒ ව්‍යාපාරය දැන් මේ කටයුතු කරමින් තිබෙන්නේ. දැන් මේ යෝජිතව තිබෙන මේ මොහොතේ කුඹුක්කන් ඔය හරස් කර යෝජනා කරන වාරි ව්‍යාපාරය අද මේ වෙනකොට වෙල්ලස්සේ විශාල පළාතක් සංවර්ධනය කරන්න පුළුවන් යෝජනා ක්‍රමයක් හැටියට කලෙලියට ඇවිල්ලා තිබෙනවා. මේ යෝජනා ක්‍රමය 1948ට එහා 48 තරම්ම දුර 1950 ගණන් වල ක්‍රියාත්මක කරන්න යෝජනා කරපු දැවැන්ත වාරි ව්‍යාපෘතියක්. කුඹුක්කන් ඔය වාරි ව්‍යාපාරයේ එවකට යෝජනා කරලා තිබුණේ මොනරාගල නක්කල ටැංවත්ත කියන ප්‍රදේශයට පහලින් මේ වාරි කර්මාන්තය හරස් කරන්න. ඒ හරහා ඇතිමලේ කොටියාගල කියන ප්‍රදේශත්, ඔක්කම්පිටිය බුත්තල ප්‍රදේශත්, වෙල්ලස්සේ විශාල පළාතකට දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ගොඩනගන්න කටයුතු කරන්න පුළුවන්කමක් තිබුණු ව්‍යාපාරය. හැබැයි දැන් ඒ පසුගිය අවුරුදු ගණනාව ඇතුළෙම තිබුණු කිසිදු රජයකට මේ වාරි කර්මාන්තය ගොඩනගන්න හැකියාවක් ලැබුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂ රජයේ කාලේ මේක ක්‍රියාත්මක කරන්න මොන විදිහෙන්වත් පුළුවන් නෑ. වෙල්ලස්සේ හීනයක් ලෙස තිබිච්ච ව්‍යාපාරයක්. එහෙත් අතිගරු ජනාධිපතිතුමා මේ වාරි කර්මාන්තය ගොඩනගන්න තීරණය කළා. මේ වෙල්ලස්සේ සංවර්ධනයේ වෙනුවෙන්, වෙල්ලස්සේ සැබෑ සංවර්ධනයේ වෙනුවෙන් මේ වාරි කර්මාන්තය පටන් ගන්න මුදල් වෙන් කරන්නට සහ ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරා. හැබැයි නමුත් මේ වාරි කර්මාන්තේ සමග දැන් මතුවලා තියෙන අලුත් ප්‍රශ්නයක්. ඒ ගැටලුව තමයි මේ වෙනකොට ඒ ප්‍රදේශවල 1950 ගණන් වල යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කරන කාලේ වගේ නෙවෙයි මේ වෙනකොට ඒ ප්‍රදේශවල මහා ජනපද ගම්මාන 39ක් මේ වැව හදන්න හදන ප්‍රදේශයේ සිට වැවට යට වෙන බල ප්‍රදේශය වාරි කර්මාන්තයට යට වෙන ප්‍රදේශය ගම්මාන 39ක් බවට පත් වෙලා තියෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රදේශවල අපේ තියෙන සංඛ්‍යා ලේඛන අපි සොයා බැලුවා ගම්මාන 39ක්. ඒ වගේම මේ ප්‍රදේශවල පවුල් සංඛ්‍යාව 2700කට වඩා ප්‍රදේශයක් ඒ වැවට යට වෙන ප්‍රදේශයේ ඉන්නවයි කියලා කියවෙනවා. ඒ වගේම නිවාස සංඛ්‍යාව 2200 ගණනාවක් විතර නිවාස තිබෙනවයි කියලා. ජනගහණය 8400 ගණනක්. රබර් ලංකාවේ වැඩිම රබර් ආදායමක් තිබෙන ප්‍රදේශයක් මේ ප්‍රදේශය. ඒ වගේම ලංකාවේ වැඩිම ගම්මිරිස් ආදායමක් තියෙන ප්‍රදේශය. අපි දන්නවා මාතලේ තමයි වැඩිම ගම්මිරිස් ආදායම ලබන්නේ. ඒත් එක වසරයකදී බඩල්කුඹුර මේ ප්‍රදේශයේ වැඩිම ගම්මිරිස් ආදායම ලැබපු ප්‍රදේශය බවට පත් වුණා.
මේ ජනතාවගේ මැසිවිල්ලක් දැන් ගොඩනගෙනවා මැසිවිල්ල තමයි ඒ ජනතාවගේ ප්‍රහඬට කන් දීලා ඔවුන්ට මේකෙන් අත්වෙන වේදනාව පිළිබඳ නොසලකා දේශපාලන අධිකාරියේ ඒ ප්‍රදේශවල ඇතම් දේශපාලන අධිකාරී ක්‍රියාත්මක කරන්න මේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්න ගන්න උත්සාහය විසින් ජනතාව විශාල ප්‍රශ්නකට ලක් වෙලා තිබෙනවා මේ පිළිබඳ අතිකරු ජනාධිපතිතුමාට ජනතාව විසින් පෙන්වා දුන්නු කරුණු අනුව මහජන පෙත්සම් අනුව ජනාධිපතිතුමා පහුගිය දවසකදී මේ පිළිබඳව නැවත දේශපාලන අධිකාරිය ගෙනල්ලා මොනරාල්ශ්‍රීගේ දේශපාලන අධිකාරිය ගෙනල්ලා සාකච්ඡා කරලා කියලා තිබුණා අපි දැක්ක මාධ්‍ය වලින් එතුමා කියලා තිබුණා ජනතාවට උපරිම සාධාරණත්වයක් වෙන පරිදි රටේ සංවර්ධන කටයුතු සැලසුම් කරන්න විශේෂයෙන් වෙල්ලස්සේ කුඹුක්කන් ඔය වාරි ව්‍යාපාරයේ වෙල්ලස්සේ විශාල නවෝදයක් ඇති කරන ව්‍යාපාරය බව සැබෑයි වෙල්ලස්සේ විශාල ගොවි ජනතාවකට සුද්ධංගෙන් පස්සේ විනාශයෙන් පස්සේ සිදු කරන මහා දවැන්ත වාරි ව්‍යාපාරයක් මේකෙන් විශාල සංවර්ධනයක් සිදු වෙන බව සැබෑයි හැබැයි මේ ජනතා හඬට කන් දීලා ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ ජනතාවට උපරිම සාධාරණත්වයක් වෙන පරිදි සිදු කරන්නයි කියලා පහු මේක දැන් ජනාධිපතිතුමා කියලා මාසයකට වැඩි කාලයක් අද වෙනකොටත් ඒ ඇතම් සමහර දේශපාලච්ඡන් මේ ජනතා හඬට කන් දීලා නැහැ. ඔවුන් ඊටාම වේදනාවෙන් සිටින්නේ. ඔවුන් ඒ නිසා මේ පිළිබඳව ප්‍රශ්නේ නැවත නැවත විමසමින් ඉස්සරහට වෙලා. ඒ නිසා අපි කියනවා විශේෂ මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික නිදහස් පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් නායක හැටියටත් මම මොනරාගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් අතිගරු ජනාධිපතිතුමාගේ නැවත ඉල්ලනවා වෙල්ලස්සේ ජනතාවට සැබෑ සංවර්ධනයක් ගේන්න තිබෙන මේ යෝජනා ක්‍රමය රටේ ඒ පළාතේ රටට බත සපයපු තැන විරෝධාර සටනක් ඉන්න හිටපු භූමියක් අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කරපු ඒ අභීත සිංහ නාදේ පතු කරපු භූමියක් ඒ නිසා ඒ ජනතාවගේ හඬට ඇහුම් කන් දීලා ඔවුන් යටත් නොකර ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ප්‍රශ්නේ සාකච්ඡාවකට ගෙනල්ලා මේ අයගේ ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් දීලා මේ වාරි කර්මාන්තය ඉටු කරන්නයි කියලා ඉල්ලනවා විශේෂයෙන් ඒ ජනතාව ඉල්ලන එක ඉල්ලීමක් 1986 මිනින්තෝරු දෙපාර්තමේන්තුවෙන් කරපු විශේෂ මැනුමක් තිබෙනවා මේ ටැංවත්ත කියන ප්‍රදේශයට වඩා උඩ ප්‍රදේශයක එය යෝජනා කරන්නේ නිදි කුඹ කියලා කියන ප්‍රදේශයක් ඒ ප්‍රදේශයේ නිවාස ඒ හරියේ වාරි ව්‍යාපාරය කරොත් මීට වඩා ප්‍රතිලාභයක් ලැබිය හැකි ස්ථානයකට ලැබිය හැකි බවට ගේන්න පුළුවන් කියලා මේ වාරි ව්‍යාපාර ගේන්න පුළුවන් කියලා ජනතාව විශාල අදහසක් තියෙනවා මේ පිළිබඳව මිනින්දෝරු දෙපාර්තමේන්තුව මැනලා තිනවා මිනිසුන් ඉල්ලීම තියෙන්නේ මේ හානිය අවම කරලා අන්නේ හානිය අවම අඩු ස්ථානට ගෙනලා විකල්ප ස්ථානට ගෙනලා මේ වාරි ව්‍යාපාරය කරන්නට කියලා. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය නැවතත් යොමු කරනවා මේ රජයේ අවධානය යොමු කරනවා ආණ්ඩුවේ අවධානය යොමු කරනවා වහාම ක්‍රියාත්මක කරලා ඒ ජනතාවගේ ප්‍රශ්නයට අහුම්කන් දීලා මේ ජනතා හඬ යටපත් කර නැතුව පවුල් 5000ක් 10000ක් පාරට බහැලා ඉන්නේ ඔවුන් පාරට බහින්න බහැලා මේ කෑ ගහලා කියන්නේ ආණ්ඩුවට මේ ප්‍රශ්නේ විසඳන්න තමන්ගේ ප්‍රශ්නේ විසඳන්න ඔවුන්ට සිදුවන දේපළ හානිය නවත්වන්න වෙල්ලස්සේ සැබෑ සංවර්ධනයක් ලෙස මේ ගෙනාපු ව්‍යාපෘතිය අපේ මේ ජනතාවට හානියක් නොවන පරිදි උපරිම සාධාරණක් වෙන පරිදි විකල්ප ස්ථානයකට අරන් ගිහිලා මේ වාරි කර්මාන්තයේ කරන්ටේ කියලා. අපි දන්නවා අපි පිළිගන්න වාරි ශිෂ්ටා අපේ රටේ වාරි ශිෂ්ටාචාරය නැවත ගොඩනගන්න ඕන. ඒක ගොඩනගන්න නැතුව මේ රට දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ තිබෙන ඒ මහා අරිය ජල වහන රටාවත් එක්ක තිබෙන සියලු වාරි කර්මාන්ත දියුණු කුඩා වැව්වමන දියුණු කිරීමෙන් තමයි මේ රටේ කෘෂි කර්මාන්තය දියුණු කළ හැකි වන්නේ. ඒ දියුණු කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි. එහෙම නැතුව අත්නොමතික දීර් ක්‍රියාත්මක කිරීම බෑ. අපි දන්නවා පරාක්‍රම මහා සමුද්‍රයේ අවුරුදු 2000 ගණනක් තිබෙන්නේ. ඒ කියන විද්‍යාත්මක ක්‍රමවේදයක් ඇතුලේ හදපු නිසා මින්නේරිය බසවක්කුළම වැනි වැව් තියෙන ඒ නිසා යෝධ වැව් තියෙන ඒ නිසා සොරබර වැව් තියෙන ඒ නිසා ඒ වැව් අදටත් පවතින්නේ දියුණු විද්‍යාත්මක ක්‍රමවේද තාක්ෂණික ක්‍රමවේද තුල ගොඩනගමු නිසා සහ ජනතාව එක්ක ගොඩනගමු නිසා ප්‍රජාතන්ත්‍රවාදීව ගොඩනගමු නිසා ධාර්මිකව ගොඩනගමු නිසා දැහැමෙන් සෙමෙන් ඒ සියලු දේටම රජුත් රාජ සභාවත් රජුගේ සේනාවත් ජනතාවත් ඒ වාරි කර්මාන්තත් එක්ක බැඳිච්ච නිසා ඒ නිසා අපි කියන්නේ මේ වෙනි වාරි කර්මාන්ත ගෙනකොට රටත් සිබෙන්න ඕනි රජයත් සිටිය යුතුයි රාජ සේවයේ එකට ඉන්න ඕනි හැබැයි මූලික වන්නේ ජනතාවයි ජනතාව අතහැර කිසිම සංවර්ධන කටයුත්තක් කරන්න බැහැ